අප නිරන්තරයෙන් කතා කරන්නේ මේ විදේශගත ශ්‍රමිකයින් විදියට පිටරට යන එක මහා විනාශයක් විදිහටය. හැබැයි ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිලාභයකත් විටදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය අද යම් අඩපණ වීමකට ලක්වන්නේ විදේශගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙනා වූ ඒ විදේශගත සංක්‍රමණික ආදායම අද වන විට ප්‍රමාණවත් තරම් නොලැබෙන නිසා විදේශගත ශ්‍රමිකයින් මෙරටට උත්පාදනය කරන ලද බිලියන ගණන් වුණු ඩොලර් මෙරටේ ආර්ථිකයේ ප්‍රබල සාධකයක් බවට පත් වුණා. හැබැයි මේ සෑම තැනකදීම අප කියන දේ තමයි දරුවෝ ටික අයාලේ යනවා මහත්ය වෙන තැන්වලට යන්න වෙනවා පෞල් සංස්ථාව සම්පූර්ණයෙන් කඩා වැටෙනවා කියන දේ කියමින් අපි පුළුවන් තරම් පුහුණු ශ්‍රමිකයෝ ලෝකයට යවන්නට ඕන කියන කාරණේ හැම වෙලාවෙදිම මතු කරනවා. හැබැයි අපි හිතුවා මේ කාරණයට පරිබාහිරව විදේශගත ශ්‍රමිකයින්ට ලෝකයේ තිබෙන තැන කොයි තරම්ද කියන දේ ඒ පැත්තෙන් මතු කරගන්න. යන්නේ පිඟන් හොදන්න වෙන්න පුළුවන්, ගෙදර වැසිකිලි හොදන්න වෙන්න පුළුවන්, දරුවෝ බලා ගන්න වෙන්න පුළුවන්. මේ හැමදේම හරි. ඔවුන් යන්නේ ඒ ඔවුන්ගේ රැකියාව වෙනුවෙන්. ඔවුන් මේ ලංකාව ඇතුලේ පාලකයෝ නිසි ආකාරයේ ආර්ථික වැඩපිළිවෙලක් ඔවුන්ට සකසන්න දුන් නිසා, ඔවුන්ට දෛනිකව ලැබිය යුතු එක පුද්ගල ආදායම අඩු මට්ටමක පවතින නිසා, ලංකාවේ ඔවුන්ට රැකියා උත්පාදනයක් නොවුණු නිසා ඔවුන් මේ වෙද්දි විදෙස්ගත වෙනවා. ඒක ඔවුන්ගේ වරදටත් වැඩිය මේ රට අවුරුදු 73ක් තිස්සේ පාලනය කර පාලකයෝ ඔවුන් පිළිබඳ නිසි ඉලක්කගත වැඩපිළිවෙලක් ඉදිරිපත් නොකිරීමේ අවසන් ප්‍රතිඵලයයි මේ අහිංසක මිනිස්සු වෙනත් රටවල් වල ගිහින් ඉඳුල් හොදන්නේ. හරි. ඒ විවේචනය අපි ඒ විදිහට සිදු කළාට අපි ගන්නට ඕන වැදගත්ම දෙයක් තියෙනවා. ඒ තමයි අපි ලෙබනන්, කුවේට්, කටාර්, ඕමාන් මේ කියන රාජ්‍යන්වල විදේශගත ශ්‍රමිකයින් සම්බන්ධයෙන් පවතින ප්‍රතිරූප පිළිබඳ ජාත්‍යන්තර වාර්තා සොයා බැලුවා. ඒ අනුව හොඳම ප්‍රතිරූපයේ සහිත පාර්ශවයන් බවට පත්වන්නේ ශ්‍රී ලාංකිකයන්. ශ්‍රී ලාංකිකයින් ගෙදරකට වද්ද ගන්න, ගෙවල් වල වැඩට ගන්න, ශ්‍රී ලාංකිකයෝ ගෙවල් වල තියා ගන්න ඒ රටවල් වල සිටින සියලුම හාම්පුතුන් කැමැත්ත පළ කරනවා. ඒක තමයි සත්‍යතාවය. කුවේට් ගත්තාම පිලිපින් ජාතිකයෝ තමයි වැඩිම විදේශගත ශ්‍රමිකයෝ නැත්තම් ගෘහසේවිකාව විදිහට ඉන්නේ. හැබැයි පිලිපින් ගෑනු ගෙවල් වල තියාගන්න ඒ රටවල් වල මිනිස්සු කැමති නැහැ. කෑමක් හරියට උයන්න බෑ, ලරුවෙක් හරියට බලා ගන්න බෑ, පිරිසිදුවට ගෙදරක ඉන්නේ නැහැ. ඒ ප්‍රශ්න උඩ පිලිපින් විදේශගත ශ්‍රමිකයින්ට වැඩිය, ඉන්දියානු විදේශගත ශ්‍රමිකයින්ට වැඩිය, ඉතියෝපියානු විදේශගත ශ්‍රමිකයින්ට වැඩිය ඔවුන්ගේ ලොකුම බරත වීම තියෙන්නේ ශ්‍රී ලාංකික කේන්ද්‍ර. මොකද ශ්‍රී ලාංකිකයන් ගිහාම කරන වැඩේ හරියට කරන, ඒ වගේම පිරිසිදු කරනවා නම්, දරුවෝ බලා ගන්නවා නම්, කෑම බීම හදනවා නම්, ඒ සියලුම පැතිවලින් ගත් විටදී හොඳම ඉල්ලුමක් සහිත හොඳම වැඩපිළිවෙලක් සහිතව සිටින පාර්ශවයෙන් බවට පත්වන්නේ ගෘහසේවිකාංශයෙන් අපේ ලාංකිකයින්. ඒ නිසා අපිට හොඳ මාකට් එකක් ලෝකේ ගෘහසේවිකාවන්ට තියෙනවා. අපි කියන්නේ මේ ගෘහසේවිකාව කියන එක ප්‍රවර්ධනය කරන්න නෙමෙයි. හැබැයි ඔබ දන්නවාද කුවේට් රාජ්‍යයේ මේ වන විට පිලිපීන ජාතිකයින් තමන්ගේ තානාපති මට්ටමෙන් සාකච්ඡා කරලා විදේශගත ශ්‍රමිකයින්ට යම් ආකාරයකින් ගෞරවනීය තනතුරක් දෙන්නට, ඒ ගෘහසේවිකාව කියන කැටගරියක වෙනස් කරන්න, ඒ වගේම ඔවුන්ට වැඩි වැටුප් ලබා දෙන්න, මේ ආකාරයේ යම් ඔවුන්ගේ වෘත්තීමය භාවයේ ඉහළ දැමීමක් සඳහා තානාපති මට්ටමෙන් සාකච්ඡා කරනවා. ඒ නිසා අපි මේ මොහොතේ මතු කරනවා ලාංකික ගෘහසේවිකාව කියන චරිතය සම්බන්ධයෙන් තානාපති මට්ටමෙන් සාකච්ඡා කරලා ඔවුන්ට මීට වැඩි හොඳ නෛතිකමය ස්වරූපයක් ලබා දෙන්න, ඔවුන්ට මීට වැඩි හොඳ වැඩ පිළිවෙලක් කරන්න තානාපති මට්ටමෙන් මැදිහත් වෙන්න කියලා සාකච්ඡා කරලා මොවුන්ට ගෙවන්නට උන අවම වැටුප අනිත් රටවල් වලට වැඩි ඉහළ වැටුපක් අපිට තීරණය කරන්න පුළුවන්. මොකද මේ වෙද ඉන්දියානුවන්ට, ඉතියෝපියානුකාරයින්ට, ඒ වගේම පිලිපීන්කාරයින්ට වැඩිය අපේ විදේශගත ශ්‍රමිකයින්ට, ගෘහසේවිකාවන්ට හොඳ මාකට් එකක් තියෙනවා. ඒ නිසා වැඩිපුර ගෙවල් හරි ඔවුන් තියාගන්න උන් කැමති. ඒ වගේම ඔවුන්ගේ සුබ සාධන පැත්තෙන් අපිට මේ දේවල් අපේ ගෘහසේවිකාවන්ට දෙන්නට ඕනේ. තානාපති සේවයට යන මිනිස්සුන්ගෙන් අපි ඉල්ලන්නේ මේ විදිහේ යම් ප්ලෑන් එකක්, මේ විදිහ අලුත් ප්‍රොජෙක්ට් එකක් ක්‍රියාත්මක කරමු. ඒ ප්‍රොජෙක්ට් එක ක්‍රියාත්මක කරාම මේ අහිංසක විදේශගත ශ්‍රමිකයින්ට ඉතාමත් හොඳ කල දවසක් යාවි. ඒ නිසා සාමාන්‍ය සාම්ප්‍රදායික ඉඳුල් හොදන්න යන්නේ, වැසිකිලි හොදන්න යන්නේ, ඒ ගුට්ටි කනවා යකඩ යන්නේ එක්කන්නේ, මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ අපේ රටේ එහි ඉන්න ඒජන්තවරයෝ අපේ රටේ ඉන කාන්තාවන් ආරක්ෂා කරන්න විධිමත් වැඩපිළිවෙලක් ගෙනියනවා. තාම් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කරලා, තානාපති මට්ටමින් සාකච්ඡා කරලා අපේ රටේ ගෘහසේවිකාවන්ගේ ආත්ම ගෞරවය වැඩි වෙන්න, ආරක්ෂාව වැඩි වෙන්න, ආර්ථිකයේ දියුණු වෙන්න ඔවුන්ට තියෙන ගෘහසේවිකාම කියන කැටගරියකින් උඩට ගෙනිහිල්ලා නිවාස පාලිකාව වගේ තැනකට ඔවුන්ව ගෙනියන්න, මේ වෙද්දි ඔවුන්ව මෙහෙන් යනකොට යම් ආකාරයෙන් විශේෂ සහතිකයක් එක්ක යන්න, ඒ නිසා පිලිපීන් ඉන්දියන් ගෘහසේවිකාමුන්ගේ වෙනස් කරගන්න
අපිට පුළුවන් මේ පරිසරය වෙනස් කරන්න. හැබැයි අපේ රටේ තානාපති කාර්යාලවල මිනිස්සු මෙච්චර දුරක් හිතන්නේ නැතුව වැඩ කරන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අප දුඩුවන ඇතම් තානාපතිවරු Facebook සටහන් දාලා මට කරන්න වැඩක් නැහැ මං නිකන් ඉන්නේ වගේ බයිලා ගහනවා. මේවා තමයි කරන්න ඕන වැඩ. මේ අහිංසක කාන්තාවන්ට හොඳ ව්‍යාපාරික පරිසරයක් රට ඇතුලේ හදලා දෙන්න පුළුවන් වැඩපිළිවෙලක් කරනවා නම් ඒක කොයි තරම්නම් වටින දෙයක්ද. ඒ නිසා මේ ලංකාවෙන් ගියපු ගෘහ සේවිකාවන් තමයි ලෝකේ මේ වෙද්දි පිළිගන්නේ හොඳම විශිෂ්ට සේවයක් ඇති අය කියලා. ඔබට කියන්න පුළුවන් බංගලියෝ එක්ක නිදිය ගන්නවා මේ වගේ දේවල්. එහෙම සිදුවීමුත් ඇති. හැබැයි බහුතරය එහෙම නෙවෙයි. ගෘහ සේවිකාවන් විදිහට යන පාර්ශවීන්ට මීට වැඩිය හොඳට මාකට් කරලා අපිට උන්ව හදා ගන්න පුළුවන්. ඇත්තම කතාව කිව්වොත් කුවේට් වල ලාංකික කාන්තාව නැත්තම් අද කුවේට් අපායක් බවට පත් වෙනවා. වැසිකිළියක්වත් හොදගන්න දන්නේ නැති මිනිස්සු ඉන්නේ. අපිට පුළුවන් අපි කරන ඒ කැපකිරීම යම් ආකාරයක පද්ධතියකට අනුගත කරලා ගෞරවනීය විදිහකට ලබා දෙන්න. ඔන්න තානාපති කාර්යාලය කරනවා නම් වැඩ, ඔන්න කරනවා නම් ප්‍රොජෙක්ට්, විදේශගත ශ්‍රමිකයෝ කියන භූමිකාව වෙනස් කරන්න, ඒ තියෙන ඉල්ලුමට හරියන විදිහට සැපයුම දෙන්න, ඒ ඇති අදි ඉල්ලුම හරහා ප්‍රයෝජන ගන්න වැඩ කරනවා නම් තානාපති කාර්යාලවල මෙන්න වැඩ කරන්න විදි. අපේ රටේ කාන්තාවෝ පුරුෂෝ කරන මෙහෙය මේ විදි ජාත්‍යන්තරය අගයනවා. ඒවා ඉන්දියාවට, පිලිපීනයට, ඉතියෝපියාවට මේ කියන හැම රටකටම වැඩිය ප්‍රබල එකක් බව අපේ රටේ පාලකින්ට අපි කියන්න කැමතියි. ඒ නිසා මෙහෙ ඉඳගෙන මේ මිනිස්සු ගැන දුක් ගී ගයනවා වෙනුවට ඒ මිනිස්සු ඒ රටවල් වල ජීවත් වෙනකොට ආසාවෙන් වැඩ කරන්න, ආසාවෙන් ජීවත් වෙන්න, ගෞරවයෙන් වැඩ කරන්න පුළුවන් වෙන විදිහට ඕනට පරිසරය හදලා දෙන්න කියන ඉල්ලීම අපි කරනවා. එහෙම නැතුව මෙහෙ ඉඳලා රට විරුව කියලා බෝඩ් ගහලා මෙයාලා තමයි අපිට ගේන්නේ කියලා මෙහෙ කතා කරාට වැඩක් නැහැ. ඒ නිසා ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, තානාපති සේවයේ යොදවන පාර්ශවීන් හරහා මේ වගේ වැඩපිළිවෙලක් බලාපොරොත්තු වෙන්න, මේ වගේ ප්‍රොජෙක්ට් එකක් බාර දෙන්න, අපේ රටේ ශ්‍රමිකයෝ ටික ඒ රට ඇතුලේ උස්සන ප්‍රොජෙක්ට් එකකට යන්න, ඒ උස්සලා ඒ තියෙන ඩිමාන්ඩ් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න අපි ඔබට යෝජනා කරනවා. මොකද ලංකාවේ ගෘහ සේවිකාව කුවේට්, ඕමාන්, කටාර් වගේ රාජ්‍යයන් වලින් අයින් වුණොත් ඒ ගෙවල් වලට පිලිපීන් ඉන්දියන් කාර්යෝ වද්ද ගන්න, ඉතියෝපියානු කාර්යෝ වද්ද ගන්න ඒ රටවල් වල පාලකයෝ කැමති නැහැ, ඒ ගහම්පුතුන් කැමති නැහැ. හේතුව ලාංකිකයෝ විදිහට ඔවුන් වැඩ කරන්නේ නැහැ. පිරිසිදුකම, ඒ වගේම කෑමයි වීම, මේ දේවල් අපේ අයගේ ඉතාමත් හොඳ තැනක තියෙනවා. ඒ නිසා ඒවා සිය ගන්න කියලා මේ රටේ තානාපති සේවයේ ඉන්න අයට අපි මතක් කරනවා. වයසට ගිහිල්ලා හැට පැනලා හොට බිම ඇනුනගේ පස්සේ තානාපති සේවයට දාලා එහෙ පාක් කරලා තියන්න එපා. කාර්යශූර තරුණ දක්ෂ නිලධාරීන් මේ තැන්වලට යොදවන්න. අපිට බාර දෙන්න මේ විදේශගත ශ්‍රමිකයින් සම්බන්ධ ප්‍රශ්නේ අපි ජාත්‍යන්තරය ඇතුළත මේක කරලා පෙන්නන්න. ඒ නිසා මේ මිනිස්සු වෙනුවෙන් තිරසාර වැඩපිළිවෙලක් සිද්ධ කරන්න කියන ඉල්ලීම අපි හැම වෙලාවෙම